අයිබෝවන් කාලීන ප්‍රවෘත්ති වාර්තාකරණයේ අංක 1 සැමට කලින් සත්‍ය හරියටම කියන සියත මධ්‍යහන පුවත් විකාශයයි මේ මම ලක්ෂිකා ප්‍රනන්දු ප්‍රථමයෙන් සිරස්තල ඊයේ කපපු නැති විදුලිය දෙකහා මාර තුනහා මාර බැගින් අද කපයි විදුලි අර්බුදය ගැන තීරණාත්මක සාකච්ඡාවක් ඉන්ධන පිරුම්හල් අසල පොලිම් දිගුවේ පිරුම්හල් වලට ඉන්ධන සැපීමත් ඇරඹෙයි ඉන්ධන අර්බුදයට විසඳුම් මිල්ලා සජවේ දිවයින පුරා පන්දම් විරෝධතාවයක ජනපතිගේ නිවස ඉදිරි පිටට ගොස් විරෝධතාවයේ නිරත වූ හිරුනිකාගේ නිවස ඉදිරි පිටත් විරෝධතාවයක් නිවාඩුව අදින් අවසන් පාසල් හෙට ඇරඹෙයි පන්ති පැවැත්වීම කොටස් ක්‍රමයට සෞදි අරාබිය කොවිඩ් සීමා ලිහිල් කරයි එන්නත් කර පැමිණෙන සංචාරකීන්ට කොවිඩ් පරීක්ෂණ අවශ්‍ය නැහැ සෞදි රජය තීරණය කරයි නින්ද රත්නපුරේදී ජීවිත දෙකක් බිලිගනි මෙන්න අප වෙත දැන් ලැබුණු පුවතක් ප්‍රවීණ රංගන ශිල්පී බර්ටි ගුණතිලක මහතා අද පෙරවරුවේ අභාව ප්‍රාප්ත වී තිබෙනවා එතුමන් බිය යන විට 98 වන වියෙහි පසු වුණා රටක් ප්‍රීතියෙන් මුසපත් කළ විනෝද සමයේ අවසන් කලා ශිල්පියා මෙලෙස සදහටම සිය ජීවන රංගමඩලින් සමු ගැනීම මෙරට රංගනයේ යුගයක අවසානයක් ලෙස සටහන් කළ හැකි එම පුවත නැවතත් ප්‍රවීණ රංගන ශිල්පී බර්ටි ගුණතිලක මහතා අද පෙරවරුවේ අභාව ප්‍රාප්ත වී තිබෙනවා එතුමන් බිය යන විට 98 වන වියෙහි පසු වුණා රටක් ප්‍රීතියෙන් මුසපත් කළ විනෝද සමයේ අවසන් කලා ශිල්පියා මෙලෙස සදහටම සිය ජීවන රංගමඩලින් සමු ගැනීම මෙරට රංගනයේ යුගයක අවසානයක් ලෙස සටහන් කළ හැකි දැන් දේශීය පුවත් වෙතයි අවධානය අදිනේ කලාප තුනකට පැය දෙකයි විනාඩි 30 බැගින් විදුලිය කපා දැමීමට මහජන උපයෝගීතා කොමිසම අවසර ලබා දී තිබෙනවා. එමෙන්ම කලාප දෙකකට පැය 3යි විනාඩි 30 බැගින්ද විදුලිය කපා දැමීමටයි තීරණය කර ඇත්තේ. විදුලි කපාදුව සම්බන්ධයෙන් පාර්ශ්ව කිහිපයක් අදිනේ විශේෂ සාකච්ඡාවක් ද පවත්වා තිබෙනවා. දිවයිනේ ප්‍රදේශ කිහිපයකට අද දිනේ පැය 2යි විනාඩි 30ක් සහ පැය 3යි විනාඩි 30ක කාලයක් විදුලිය කප්පාදු කිරීම සඳහා මහජන උපයෝගිතා කොමිසම ලංකා විදුලි බල මණ්ඩලයට අවසර ලබා දී තිබෙනවා. ඒ අනුව A B සහ C කලාපවලට පැය 2කමාරක කාලයක් අද දිනේ විදුලි කප්පාදුව සිදු කරන අතර E සහ F කලාපවලට පමණක් පැය 3කමාරක කාලයක් විදුලි කප්පාදුව සිදු කරන බවයි ලංකා විදුලි බල මණ්ඩලය සඳහන් කළේ. සතියේ දිනවලට සාපේක්ෂව සතියන්තයේ විදුලි ඉල්ලුම අවම මට්ටමක පැවතීම හේතුවෙන් මීට පෙර සතියන්තයේ විදුලි කප්පාදුවක් සිදු වූයේ නැහැ. එහෙත් දැන් පවතින ඉන්ධන අර්බුදය හමුවේ සතියන්තයේත් විදුලි කප්පාදුවක් සිදු කරන්න සිද්ධ වෙලා. කෙසේ වෙතත් මේ පිළිබඳ ලංකා විදුලි බල මණ්ඩලය, මහජන උපයෝගිතා කොමිසම සහ ලංකා ඛනිජ තෙල් සංස්ථාව ඇතුළු පාර්ශ්ව කිහිපයක් සමග අද දිනේ විශේෂ සාකච්ඡාවක්ද පැවැත්වුණා. පවතින ඉන්ධන අර්බුදය හමුවේ අක්‍රියව පවතින කැලණි 30 තාප බලාගාරයට අවශ්‍ය ඉන්ධන තොග අද දිනේ ලබා දී තිබෙනවා. පිරවම් හල් සඳහා ඉන්ධන ලබා දීම මේ වන විට ආරම්භ කර තිබෙනවා. ඒ අනුව ලබන අඟහරු වාදා වන විට පිරවම් හල් අසල පෝලීම් පහව යන වැඩි බවයි ඛනිජ තෙල් සංස්ථාව පවසන්නේ. මේ අතර ඉන්ධන අර්බුදයට විසඳුම් ඉල්ලමින් සමගි ජනබල වේගය පන්දම් විරෝධතාවයක් සංවිධානය කර තිබුණා. පවතින ඉන්ධන අර්බුදය ඉදිරි දින කිහිපය තුළ පහව යනු ඇති බව ඛනිජ තෙල් සංස්ථාව පවසනවා. මේ වන විට පිරවුම් හල්වලට ඉන්ධන බෙදා හැරීමේ කටයුතු ආරම්භ කර ඇති බවයි ඛනිජ තෙල් සංස්ථාවේ සභාපති සුමිත් විජේසිංහ මහතා පැවසුවේ. කෙසේ වෙතත් තවමත් පිරවුම් හල් අසල පෝලිම් දක්නට ලැබෙනවා. මෙතර ඉන්ධන සහ තවත් ගැටළු වලට විසඳුම් ඉල්ලමින් සමගි ජනබල වේගය රටපුරා
පන්දම් විරෝධතා සංවිධානය කර තිබුණා. ගොවියට බෝර නැහැ, ගෙවිලියට ගෑස් නැහැ, ළමයට කිරි නැහැ, ලෙඩාට බෙහෙත් නැහැ, මගියට තෙල් නැහැ. අපි ඔක්කොම මහපාරේ. දැන් තව ටික දවසක් යනකොට මොකද වෙන්නේ කියන එක පිළිබඳ අපිට හිතාගන්න බැරුව ඉන්නේ. මහා ජනතාව මහපාරේ අමතුරුන් යන එන මන්නේ. අද ආණ්ඩුව පිස්සු කැලිනවා, ජනතාව පාරට වැටිලා. ඒ නිසා කරුණාකරලා ජනතාව වෙනුවෙන් මේ ආණ්ඩුව නැකිටින්න. पेट्रोल डीजल भूमि तेल मिलदी गतर पहा पोलिमे वेला मे रटे मिनसु बुदे वाहन अतुले पेट्रोल डीजल पोलिमी मे का तत्व मे रटे जनता जीवत्व बेरी मट पत् अलुत्म तेग तम गैस कर लीन करुणा कल्लाट मेक बार दें රටේ ජනතාව අද පාරට බහලා කියන්නේ මොකද්ද? පෞල් පාලන ආණ්ඩුවට ගෙදර යන්න කියන එක තමයි අද රටේ ජනතාව මේ ප්‍රකාශ කරන්නේ. එයිස අපි කියනවා ආණ්ඩුවට අද මේ ආණ්ඩුව රටේ ජනතාව ජීවත් කරවන්න බැරි නම් කරුණා කරලා පවු නොදී අද මේ ආණ්ඩුව කරන්න පුළුවන් ආයතන බාර දීලා ගෙදර යන්න කියන එක තමයි අපි රාජපක්ෂ ආණ්ඩුවට කියන්නේ. अभिनव निधिकल कुरुणगल अक्रमात्य संबंधीकरण कार्यालय कटियत स्वयवेलीम सदा अक्रमात्य महिंद राजपक्ष महता अभिनवन स्थापित कल कुरुनागल अग्रामात्य संबंधीकरण कार्यालय ईय पास्वरूए पेवनी अग्रामात्य महिंद राजपक्ष महता ए कटियत स्वयाबलावा कुरुनागल डिस्ट्रिक्ट दनट क्रियात्मक संवर्धन कटियत संबंधन अवधान योमकल अग्रामात्य वरया गमट सन्निवेदने वेडसटहन अटते कुरुनागल इदिवन सन्निवेदन कुलुनु हतली सटक पिलिबंधव मेहिदी महाजन नियोजित अंगे करुण विमसा एति अतर अदाल कटियत तवत् कार्यक्षम किरीमट अवधान योमकल अग्रामात्य वरया मेम साकच्छावा අතර දුරදී විෂය බාර අමාත්‍ය නාමා රාජපක්ෂ මහතාව දුරකථනයේ ඔස්සේ සම්බන්ධ කර ගනිමින් කුළුණු ඉදිකිරීමේ කටයුතු කඩිනම් කරන්නයි උපදෙස් ලබා දී තිබෙනවා. මෙම අවස්ථාවට අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු, රාජ්‍ය අමාත්‍යවරුන් වන ඩී.බී. හේරත්, සරත් නිශාන්ත, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන සමන්ප්‍රිය හේරත්, සුමිත් උඩුකුඹර, චරිත හේරත්, ප්‍රේමනාත් සී දොලවත්ත, මංජුලා දිසානායක, අසංක නවරත්න, බී.වයි.ජී. රත්නසේකර සහ කුරුණෑගල දිස්ත්‍රික් ප්‍රාදේශීය සභා සභාපතිවරු ඇතුළු මහජන නියෝජිතයන් පිරිසක් එක්වසිටියා. මේ අතර අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ඊයේ පස්වරුවේ මාවතගම යටිවල ශ්‍රී ගුණවර්ධනාරාම විහාරස්ථානයට ගොස් එංගලන්තයේ ශ්‍රී ලංකා පහන පදනමේ සභාපති පිලස්ස ශ්‍රී දීරානන්ද පරිවේනාධිපති යටිවල ශ්‍රී ගුණවර්ධනාරාම විහාරාධිපති හුණුපොළ ශාන්තදේව ස්වාමීන් වහන්සේ බැහැදක පළමුව උන්වහන්සේගේ සුවදුක් විමසා ආශිර්වාද ලබා ගත්තා. ඉන් අනතුරුව මෑතකදී විවෘත කරන්නට යෙදුණු 18 රියන් සැතපෙන බුද්ධ ප්‍රතිමා වහන්සේ සහිත නව විහාර මන්දිරයට ගිය අග්‍රාමාත්‍යවරයා එහි ආගමික වතාවත් වල නිරත වී තිබෙනවා. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ නිවස ඉදිරිපිට ඊයේ විරෝධතාවයක් පවත්වනු ලැබුවා. ඒ සමගී වනිතා බලවේගය විසින් මෙම විරෝධතාවයේ මෙහෙවූ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රිනී හිරුනිකා ප්‍රේමචන්ද්‍ර මහත්මියගේ නිවස ඉදිරිපිටට පැමිණි පිරිසක් ඊයේ රාත්‍රියේ විරෝධතාවයක නිරත වුණා. ජනාධිපතිවරයාගේ නිවස ඉදිරිපිටට ගොස් විරෝධතාවයේ නිරත වීමට එරෙහිවයි ඔවුන් අදාළ විරෝධතාවයේ සංවිධානය කර තිබුණේ. हिटपु पार्लिमेंटु मंत्रिणी हिरुणिका प्रेमचंद्र महात्मिय ऐतुलो समगी वनिता बलवेगे सामाजिकावन ये दिन जनाधिपति गोटाबे राजपक्ष महतागे मेरिहाने पिहिटे निवस असलटगोस विरोधतावेग निरतवुना जनाधिपति वरयागे निवस असलटियाम वेलक्वीमट पोलिसिय गत उत्साहयत समग एम स्थाने थर्मक उनुसुम तत्त्वयक्द ईये हटगनु लबुवा प्रेमचंद्र महात्मियगे मालंबे अरंगल प्रदेश पिहिटी निवस इदिरिपिट रसु पिरिसाक विरोधतावेक निरतवुना එන්නේ
එළියට රිෆන්ඩර් වල ඇවිල්ලා නැතු එළියට එන්න ජනාධිපතිතුමාගේ ගේලක චන්දිකා නෝනා එන්න අපි ඇවිත් ඉන්නෙන් එළියට අපි ඇවිත් ඉන්නෙන් අපි ආවා අපි ආවා එන්න ජනාධිපතිතුමාට කෑ ගහපු චන්දි නෝනා එන්න අපි ඇවිත් ඉන්නේ කඩුවෙල මහනගර සභාවේ නියෝජ්‍ය නගරාධිපති චන්දික අබේරත්න මහතා ඇතුළු ප්‍රදේශවාසීන් පිරිසක් මෙලෙස විරෝධතාවයේ නිරත වී තිබෙනවා. ජනාධිපතිවරයාගේ නිවස ඉදිරිපිටට ගොස් කලාකාරී ලෙස හැසිරීම සම්බන්ධයෙන් මෙලෙස සිය විරෝධතාවයේ පළ කළ බවයි එම ජනතාව පැවසුවේ. මෙරට දෛනික කොවිඩ් ආසාදිතින්ගේ සහ මරණවල යම් අඩුවීමක් පෙන්නුම් කරන බව සෞඛ්‍ය අංශය පවසනවා. මේ අතර රජයේ පාසල් සහ රජයේ අනුමත පෞද්ගලික පාසල් හෙට යළි ආරම්භ කිරීමට නියමිතයි. රජයේ පාසල් සහ රජයේ අනුමත පෞද්ගලික පාසල් හෙට සිට යළි ආරම්භ කිරීමට නියමිතයි. හෙට සිට පාසල් පවත්වාගෙන යාමේදී සිසුන් සංඛ්‍යාව මත කාණ්ඩ වශයෙන් ළමුන් ගෙන්වීමේ තීරණය විදුහල්පතිවරුන් වෙත පැවරෙන බවයි අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් මහාචාර්ය කපිල පෙරේරා මහතා පැවසුවේ. පන්ති කාමරයක ළමුන් 20ට අඩු පාසල් සාමාන්‍ය පරිදි පවත්වාගෙන යාමේ හැකියාවද පවතිනවා. ළමුන් 20ට වැඩි පන්ති කාමර සහිත පාසල් වලට කාණ්ඩ වශයෙන් ළමුන් ගෙන්වා ගැනීමට පියවර ගත යුතු බවයි අධ්‍යාපන අමාත්‍යාංශය පවසන්නේ. එමෙන්ම පන්ති කාමරවල සිසුන් 40ට වැඩි සංඛ්‍යාවක් සිටිනවා නම් ඔවුන් කාණ්ඩ 3කට වෙන් කර පන්ති පැවැත්විය යුතු බවට නියම කර තිබෙනවා. මේ හෙට පාසල් ආරම්භ කිරීමට පෙර පාසල්වල පිරිසිදු කටයුතු සිදු කෙරුණු ආකාරයයි. ඊයේ දිනත් මෙරටින් නව කොරෝනා ආසාදිතින් 639ක් හඳුනා ගැනුණා. ඒ අනුව මෙරට සමස්ත කොවිඩ් ආසාදිතින්ගේ සංඛ්‍යාව 649632ක් දක්වා ඉහළ ගියා. කොවිඩ් ආසාදිතව සිදුවූ තවත් මරණ 14ක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්වරයා තහවුරු කර තිබෙනවා. ඒ අනුව මෙරට සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 16321ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. මෙරට දෛනික කොවිඩ් ආසාදිතින්ගේ සහ මරණවල යම් අඩුවක් පෙන්නුම් කරන බවයි සෞඛ්‍ය අංශය පවසන්නේ. කොවිඩ් මර්ධන එන්නතේ තුන් මාත්‍රාව හේවත් බූස්ටර් එන්නත ලබා දීමේ කටයුතුද මේ දිනවල සිදු කරනවා. සෞදි අරාබිය වෙත පැමිණෙන සංචාරකයන් එන්නත් කර ඇතනම් කොවිඩ් පරීක්ෂණ තවදුරටත් අවශ්‍ය වන්නේ නැති බව එරට මාධ්‍ය වාර්තා කරනවා. එසේම කොවිඩ් සීමා ලිහිල් කිරීමටද සෞදි රජය පියවරගෙන ඇති බවයි වාර්තා වන්නේ. සෞදි අරාබිය මේ වන විට කොවිඩ් සීමාවන් ලිහිල් කිරීමට තීරණය කර තිබෙනවා. එබැවින් එලිමහන් හා ගෘහස්ථ ස්ථානවලදී සමාජ දුරස්ථභාවය තවදුරටත් අවශ්‍ය වන්නේ නැහැ. නමුත් ශුද්ධ වූ මක්කම ආදී ඉස්ලාමීය පල්ලිවලට ඇතුළු වීමේදී සමාජ දුරස්ථභාවය අනිවාර්ය වන්නේ නැතිවද මුහුණු ආවරණ පැළඳීම අනිවාර්ය වෙනවා. සෞදි අරාබිය වෙත පැමිණෙන සංචාරකයන් එන්නත් කර තිබේ නම් ඔවුන්ට කොවිඩ් පරීක්ෂණ සිදු කිරීම අවශ්‍ය වන්නේ නැති බවයි එරට මාධ්‍ය වාර්තා කරන්නේ. හොංකොංගේ කොවිඩ් වෛරස ව්‍යාප්තිය තව දුරටත් ඉහළ යමින් පවතිනවා. මේ හේතුවෙන් මෘත ශරීරාගාර ධාරිතාවයද ඉක්මවා යාමට ආසන්න බවයි එරට බලධාරීන් පවසන්නේ. වෛරස ව්‍යාප්තිය වේගවත් වීමෙන් බියට පත් ජනතාව අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය වැඩි වශයෙන් මිලදී ගැනීමෙන් මේ වන විට ආහාර හිඟයක්ද පවතින බවයි වාර්තා වන්නේ. ජෝන් හොප්ස්කින් විශ්වවිද්‍යාලයේ නව වාර්තාවලින් පෙන්වා දෙන්නේ ඉදිරියේදී මිලියනකට වැඩි මරණ සංඛ්‍යාවක් වාර්තා විය හැකි බවයි. බොහෝ පුද්ගලින් සිය ධනාත්මක කොවිඩ් පරීක්ෂණ වාර්තා සැඟවීමද කොවිඩ් වෛරස ව්‍යාප්තිය ඉහළ යෑමට මූලිකවම හේතු වන බවයි එරට බලධාරීන් පවසන්නේ.
මත්ද්‍රව්‍ය සහ මත්පැන් ජාවාරම ආයුද සහ මිනිස් ජාවාරම් ඇතුළු නීති විරෝධී ක්‍රියාකාරකම් මගින් උපයන ලද රුපියල් කෝටි 78ක දේපළ තහනම් කිරීමට පියවරගෙන තිබෙනවා. ඒ ශ්‍රී ලංකා පොලිසියේ නීති විරෝධී වත්කම් සහ දේපළ විමර්ශන කොට්ටාසේ විසින්. යම් නීති විරෝධී ක්‍රියාවක් කරපු පුද්ගලයන් සම්බන්ධයෙන් ඊයේ නීති විරෝධී ක්‍රියාවට අදාළව නීතිය ක්‍රියාත්මක කිරීමට අමතරව ඔවුන් කාලයක් තිස්සේ අදාළ නීති විරෝධී ක්‍රියාවලින් උපයෝගී කරගත් වත්කම් දේපොළ සම්බන්ධයෙන් විමර්ශනය කර නීති විරෝධී ආකාරයට මුදල් පුවන් ලද පුද්ගලයන් 1100ක් සම්බන්ධයෙන් පමණ විමර්ශන පැවැත්වෙනවා. එවැනි විමර්ශන අතර විශේෂයෙන්ම මත්ද්‍රව්‍ය වලට සම්බන්ධ විමර්ශන 325කට ආසන්න සංඛ්‍යාවක් පැවැත්වෙනවා. මේ වන විට මේ කොට්ටාෂයේ මගින් රුපියල් කෝටි 78කට ආසන්න ප්‍රමාණයක දේපොළ තහනමට ගෙන තිබෙනවා. මේ රුපියල් කෝටි 78කට ආසන්න දේපොළ අතර නිවාස, සහාධිපති නිවාස, ඉඩම්, මෝටර රථ සහ ස්වර්ණාභරණ, බැංකු ගිණුම් ආදිය වෙනවා. මේ සම්බන්ධයෙන් මේ වන විටත් 21 දෙනෙක් අත්අඩංගුවටගෙන ඔවුන්ගේ දේපොළ තහනම් කර තිබෙනවා. දැන් රට වටා පුවත් කිහිපයක් කෙටියෙන්. ඊයේ රාත්‍රියේ රත්නපුර බටුගෙදර ප්‍රදේශයේදී ලොරි රථයක් සහ ත්‍රිවිල් රථයක් එකිනෙක ගැටීමෙන් අනතුරක් සිදුව තිබෙනවා. අනතුරින් ත්‍රිවිල් රථයේ රියදුරු සහ එහි ගමන්ගත් පුද්ගලයෙකු එම ස්ථානයේදීම ජීවිතක්ෂයට පත් වෙති බවයි අප වාර්තාකරු සඳහන් කළේ. මෙලෙස මියගොස් ඇත්තේ කඩුවෙල සහ අතුරුගිරිය ප්‍රදේශයේ පදිංචිකරුවන් දෙදෙනෙක්. ලොරි රථයේ රියදුරා රත්නපුර පොලිසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා. ත්‍රිවිල් රථ රියදුරාට නින්දයාම හේතුවෙන් මෙම අනතුර සිදුවන්නට ඇතැයි පොලිසිය සැක පළ කරනවා. එස්.එම්. චන්ද්‍රසේන මහතාගේ නිවසේ පැවති දානමය කටයුත්තකට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාත් ජනාධිපති ආරයා අනෝමා රාජපක්ෂ මහත්මියත් සහභාගී වී තිබෙනවා. එහිදී 359ක් විෂෙහි දානමය පින්කමක්ද පැවැත්ුණා. ඊයේ රාත්‍රියේ දඹුල්ල විශේෂිත ආර්ථික මධ්‍යස්ථානය ආසන්නයේ සිල්ලර බඩු වෙළඳ සැලක ගින්නක් හටගෙන තිබෙනවා. ගින්නෙන් වෙළඳ සැල සම්පූර්ණයෙන්ම විනාශයට පත් වෙති බවයි වාර්තා වන්නේ. ගින්නට හේතුව මෙතෙක් අනාවරණය වී නැහැ. දික්වැල්ල එබකන්ද වැවේ පාවෙමින් තිබූ පුද්ගල මලසිරුවක් ප්‍රදේශවාසීන් සොයාගෙන තිබෙනවා. බෙලසමිය ගොස් ඇත්තේ වයස අවුරුදු 55ක පුද්ගලයෙක්. සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන දික්වැල්ල පොලිසිය විසින් සිදු කරනු ලබනවා. එරාවූර් සිට කාත්තන්කුඩියට කාර් රථයකින් මුවමස් ප්‍රවාහනය කළ පුද්ගලින් දෙදෙනෙකු මඩකලපුව පොලිසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඔවුන් සතුව තිබූ මුවමස් කිලෝ 6කට ආසන්න ප්‍රමාණයක් පොලිසිය සිය බාරයට ගෙන ඇති බවයි වාර්තා වන්නේ. ගුණජය සතුට පදනම මගින් සර්න් රැකියා පුහුණුව නොමිලේ ලබා දීමේ වැඩසටහනක් පසුගියදා හැටන් ප්‍රදේශයේදී ආරම්භ කර තිබෙනවා. ඒ හිටපු සුපිරි දඟපන්දු යවන ක්‍රීඩක මුත්තයා මුරලිතරන් මහතාගේ ප්‍රධානත්වයෙන් දුම්රිය දෙපාර්තමේන්තුව සහ සංචාරක අමාත්‍යාංශය එක්ව ආරම්භ කළ මහනුවර සහ දෙමෝදර අතර සංචාරක දුම්රිය ඊයේ සිට ගමන් ආරම්භ කර තිබෙනවා. ඒ ප්‍රවාහන අමාත්‍ය දිලුම් අමුණුගම මහතාගේ ප්‍රධානත්වයෙන් මධ්‍යහන පුවත් විකාශය අවසන්. තව තුනුසුම් පුවත් දැන ගැනීම සඳහා පිවිසෙන්න ලංකාවේ අංක 1 සිංහල වෙබ් අඩවිය www.siyathanews.lk අපගේ වෙබ් අඩවිය වෙත. අප නැවත ඔබ හමුවන්නේ සවස 6ට ප්‍රධාන පුවත් විකාශයත් සමගින්. ඔබට සුබ දවසක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.